ස්‍රදධාවන්ත සත්පුරුස පින්නතුනි අපි අදත් සුපුරුදු කරිදි අපි අබිධර්ම වැඩසටහනටයි සම්බද්ධ වෙන්නේ. ඉතිං අපි න වෙනකොට මේ ධර්මයෙහි බොහෝ කරුණු සාකච්ඡා කලා අපි චිත්ත චයිටසික රූප නි්බාන කියන මේ සතර පරමාත්ත ධර්මයන් වුයි කතා කරන්ට ආරම්භ කළේ ඉතිගේ සතර පරමාත්ත ධර්මයන් තුළදී මහිතන්නේ අපි අතීතය සිහිපච්චරගෙන ගියොත් එහෙම අපි බොහෝදේවල් කතාකරන්ට දුනා. නේද අපි කතා කළා මේ චිත්ත සිත පිළිබඳව. ඉතිං කාමාවචර, රූපාවචර රූපාවචර, ලෝකෝත්තරාදී ඒ සිත් පිළිබඳව අපි කතා කලා ඒ සිත් උපදින්න කොහොමද උපද ගන්නේ කොහොමද සිටේස භාාවය කොහොමද අදී වසයෙන් ඒ සිත් පිළිබඳව අපි කතා කලා. ඉළඟට අපි චෛතසික පනස් දෙක පිළිබඳව කතා කළා. ඒ චෛතසික පනත් දෙක සබ්භජිත්ත සාධ න ප්‍රකීනක ඒක තුනාාමන්නේ සමාන අකුසලඒවගේ කාම සෝබන සෝබන චෛටසික. ඉතින් මේ ආදීවාසයෙන් චෛටසික අපි කතා කලා චෛතසික පනස් දෙක. ඉති චෛත්‍රසික පනස් දෙක කතා කල්ල ඉළඟට අපි සිත් සහා චෛතසික එකතු කළා සම්ප්‍රයෝගයන් පිළිබඳව සංග්‍රහයන් පිළිබඳව අපි කතා කරන්නටේ දුනා ඉදි සිත් කතා කල්ලා ඊළඟට අපියාව තවත් විශේෂ පරි්‍යශේදයකට ඒ තුළද අපි කතා කලා වේදනා ගැන හේතු ගැන එ වේදනා තිෙනවා කියලා නද හේතු ගැන කතා කලා අපි හේතු වසේ නරගත්ය ලෝබදෝසමෝහා අලෝබාදෝස අමෝහ කියන මේ හේතුවන් පිළිබඳව අපි කතාකරන්ට ය දනා කෘත්තියන් පිළිබඳවඉති සිත සිත්තොල තියෙන කෘත්තියන් පිළිබඳව. අපි හිතුවත් එහෙම අපි සමහර හිත්තියෙනවා ජවන කෘතිය කරන සි. ජවන් සමහර සිත්තොල මේ පුළුවන්කම තිබෙන්නේ ප්‍රතිසන්ධයඒවගේ ප්‍රතිසන්ධය චුතිය බවාන්ගේ කියන මේ වකරන්ට පුළුවන් සමහර සිත්තොලට තවත් ඒවල් කරන්න පුළුවන් ො එක් නො කෘත්තියන් කරන්නට පුළුවන් චක්කු විඥඥානයට පුළුවන් වෙන්නේ රූප දකින්ට විීතරයි සෝත විඤ්ඥානයට පුළුවන් වෙන්නේ සබ්දයහාන්ට විතරයි. ඒ විදිහට ඒ ඒ කෘතියන් පිළිබඳව ජක්කු විඤ්ඥාන සිත කෘතිය ආදී මේ සිත්තොලට තියෙන එ කෘත්තියන් පිළිබඳව තුදුස්සක් පිළිබඳව අපි කතා කරන්ටේ දුනා ඒසිත්තොල කෘතියන් එකක් තිතින් බොහොම මේ වටිනා එකක් මොකදද මේ සිතින් කරන්නේ. සිද උපදන්නේ මොනසිතකින්ද මැරෙන්නේ මොනසිතකින්ද මේ බවාන්ගේ භවේ පැවැත්ම ඇතිකරවලා තියෙන්නේ මේ කරුණු පිළිබඳව කතා කලා නද ඉරි ප්‍රතිසන්ධය ලබන සිත් අපි නොයෙක් විදිහට ඒ පිළිබඳව සාකච්චා කලා එතකොට ඒවිදිහට ඒ සිත්තොලින් කරන කෘත්තියන් කතා කළා ඒවගේ දවාාර පිළිබඳව කතා චක්කු සෝත ගාන ජව්වා කාය මන කියන මේ දහාරයන් පිළිබඳව කතා කළා.ඉවගේ ආරම්මණයන් පිළිබඳව කතා කළා. අවිධන් සාමාන්‍යයෙන් කතා කරන්නේ ආරම්මණයන් කියල කිව්හාම ඇහැට ලැබෙන ආරම්මන කනට ලැබෙන ආරම්මණ නාසේට ලැබෙන ආරම්මන. ඊටත් වඩා, හාටග ආරම්මණයන් අපි කතා කලා මහිතනි මතක ඇති ඒ ඒ සිත් අරමුණු කරන්නේ මොනවාද. නේද අපි දැන් හිතුුවොත් එහෙම මේ අප හිතුුවොත් එහෙ සෝමන අසසාහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත. මොනමොන වගේදේවල්ද අරමුණු කරන්නේ කියල මේ ආරම්මන පිළිබඳව කතා කලා අපි සාමාන්‍ය එදී ආරම්මණ කතා කරන්නේ ඇහැ කණනාසේදිව සරීරේ කියන මෙන මේ ආයතන තුලදි හටගන්න චක්කුවිඤ්ඥාන, සෝත විඤ්ඥාන ගාන විஞ්ඥාන, ජිව්වාවිඤ්ඥාන, කායිවිඤ්ඥාන කියන මේ විඤ්ඥානයන් අරමුණු කරන දේවල්. නපි කතා කරන්නේ එවතමා ඇහැට රූප කණට සබ්දාාදී වසයෙන්. නවත් මේ එකකසි අරමුණු කරන දේවල් නානාවිදයි. නිසාපි ඒසි අරමුණු කරන දේවල් ආරම්මන හැටියට කතා කලා. ඊළඟට අපි වස්තුූ මෙසිතහටගන්න තැන වස්තුව පිළිබඳව අවිිකතා කලාඉති විදිහයට ඒ පරික්්යේේදය බොහොම ගැබුරට බහම දේවල් අපි සසාකච්ඡා කලා. ඊළඟට අපි ආවේ, චිත්තවීති පිළිබඳව. මෙතනි චිත්තවීති මතක ඇති අපි කතා කළා චිත්තවීති මේ දවාර පහින් හටගන්න චිත්තවීති මේ පංචත් දවාරාවජ්ජි චිත්තවීති හැටියට කතා කලා. මනෝද දවාරයේ හටගන්න මනොෝද දොහරික චිත්තවීති පිළිබඳව කතා කලා. එතෝට කාය ද්‍යවාහාරය පිළිබඳව මනෝද්ධාරය ආදී වසේ මේ අපි මේ වයේ මේ චිත්තවීති කතා කරන්නටේ තුන පරිතා අතිපරිත්තාරම්මන මහන්තාරම්මන අති මහන්තාරම්මනනාදී වසයෙන් මේ චිත්තවීති පිළිබඳව කතා කළ. එවගේම ඊළඟට අපි කතා කලා, පරමාර්ත ධර්මයන් පිළිබඳව. පරමාර්ත ධර්මයන්ගේ ආයුෂ පිළිබඳව අවිකතා කලා එතකොට ඒකත් මේ චිත්තවීතිවල අඩංගු දවල් ඉති සිතක තියෙන ආු රූපේ තියෙන ආයුෂ නේද ඉති ඒ විදිහට මේ අපි මන ඔද්ධාරික චිත්තවීති ආදී වසයෙන් මේ චිත්තවීති පිළිබඳව කතා කලා ඊළඟට අපි කතා කළේ භූමි පිළිබඳව කාමාවචර භූමියය රූපාවචර භූමි අරූපාවචර භූමිය එවගේම ලෝකෝත්‍ර භූමිය එවගේම භූමි වලින් පාසේ අපි කර්මයේ ගැන කතා කලා මේ අනු පිළිවලට මතක් කරන පොට එකක් මතක්වෙයි කර්මය පිළිබඳව අපි ගොඩා ගැඹරුයි කරුණු සාකච්ඡා කරන්නට ේදන නේද කර්මය පිළිබඳව ඉතින් කර්මය දාසය ආකාරයකට තියෙනවා කියන එක අප දන්නවා මේ කර්ම්චතුස්ක වසයිෙන් ඒ කර්මය පිළිබඳව කතා කළ ඉඩ පස්ස අපි රූප පිළිබඳව කතා කරන්න පටන් ගත්තා රප නිද පට්‍යාපෝතී ජෝවායෝවාදී මහා භූතරූපයන් හා ආදී වසයෙන් ඒ රූප විසි අටක් අපි කතා කළ. රූප ධර්මතාවයන් විසි අටක් කතා කළා ඉති ඒ රූප මේ එකතු කල්ලා ඊට පස්ය අපි රූප හටගන්න ආකාරය කොමද රූප ඇතිවෙන්නේ කම්ම චිත්තයුත්තු, ආහාර කියන මේ පිළිබඳව අපි කර්මය පිළිබඳව කතා කරන්නට හෙතුන. ඊට පස්යෝ ඔන්න අපි රූප කර්මාදී ප්‍රත්්‍යයන් පිළිබඳව කතා කළා. ඊළඟට රූප කලාප පිළිබඳව කතා කලා. මහි තනිමත්තකයි රූප කලාප පිිබඳව රූප නිරෝධය පිළිබඳව කතා කළා. ඊට පස්සේ අපි නිවන ගැන කතා කලා. තොට චිත්ත ජෛතිසික රූප නි්ාන මමි මාතෘකාටික මතක්කරගෙනයාානක කළේ. චිත්ත චෛතසික රූප නිබ්බානයන් පිළිබඳව ඒ හතරම පිළිබඳව සාකච්ඡා කලා. ඉවාද මේ සියල්ලම එකට එකොතු කොරපු පරිච්චේද අකාවාපට ඉරිම ඒ ඒ ඒකද අපි කතා කලා අකුසල ධර්මයන් පිළිබඳව අකුසල ධර්මයන් පිළිබඳව කතා කලා සමුච්චේ සංග්‍රහයේදී ඊළඟට අපි කතා කලා අකුසල් සහ කුසල් එකට මිශ්්‍රව තියෙන දේවල් පිළිබඳව මිස්සක සංග්‍රහය කියලා. ඊට පස්සේ තමයි අප එළඹනේ බෝධි පාක්ෂික ධර්ම ගැන කතා කරන්නට. ඉතිදැන් අපි මේ කතා කරගෙන යන්නේ බෝධි පාක්ෂි ධර්ම. ඉස්සෙල්ලාම තියන්නේ සතර සති පට්ටානේ සතර සතිපට්ටානයේ පිළිබඳවත් අපි කරුණු රාසියක් මේ වෙනකං මාස කණනක් මුළුල්ලෙහිම කායනු පස්සනාව වීදනාන පස්සනාව චිත්තානු පසනාව ධම්මානු පස්සනාවන් පිළිබඳව කතා කලා. ඉති සතර සතිපට්ட்டාන ළඟට සතර සම්යයක් ප්‍රධාන සතර ඉද්දිපාද එවගේම පංච ඉන්ද්‍රීය පංච බල බොජ්ජංග ආර්යෂ්ඨාංගික මාර්ගමටික තමයි අපට මේ කතා කරන්නට තියන්නේ එව අද තැන් කතා කරන්නේ සතර සම්්‍ය ප්‍රධාන නිද සතර සම්්‍ය ප්‍රධාන නද. ඉතින් මේක ඉතාමත්ම වැදගත්ති එකක්. සතර සම්ය ප්‍රධානය කියන එක ඉතාමත්ම වැදගත්තකක්. බලඩ සතර සම්යක් ප්‍රධාන කොයිකොයි තැංවොලද තියෙන්න්නේ කියලා. අිකල්පනා කළොත්තෙහෙම සතර සතිපට්ටානේ පුරාවටම කියීන අනමුත් නමින් කියන්නේ කායානු පසනා බේදරනු පස්සනා. තාන පසනා දම්මානු පස්සනා කියලා කියන්නේ ඊළඟට සතර සම්යක් ප්‍රධානදතු අතර සම්යක් ප්‍රධාන කියන්නේ සරල එක වචනයකංකින් ගොත් හෙම වරිය ද වීරය නැමැති ධර්මතාවේ තමා එකවච්චනයකින් කිව්වොත් සතර සම්යක් ප්‍රධාන කියල කියන්නේ එතකොට වරිය එතකොට වීරිය හතර ආකාරයකින් විස්තර කරන ඉද එතන්ට සතර සම්මයක් ප්‍රධාන කිව්වා ඊළඟට සතර සතිපට්ටන්න සතර සම්මය ප්‍රධාන සතර ඉදදි පාද සතර ඉදදිපාද කියල කියන්නේ චන්ද චිත්ත විරිය පිවංසා එතකොට මේ ඉදදි පාද වලත් එකක් ද නවා වීරිය කියලා චිත්ත විරිය නද එතකොට ඔන්න දැන් පහක් තියෙනවා ඔන මතක් කර ගම්ම අප කොච්චරක් බෝධි පාක්ෂික ධර්මා අතර මේ කොච්චරක් කතා කල්ල තියවාද කියලා න තන්නේ ද ලියන කොට චුට්ටක් අපට නතක් කර ගන්නට පුළු ගංවේී නියනකොට මතක් වී මකද සතර සතිපට්ටාන තුළ වීරය කෙලින්ම කතා කරන්නේ නෑ මොකද ඒ සතර පට්ටාන කියකායානු පසනීදනාු පසන හිතානු පසනාව දම්මානු පස්සනාව කියලා ඒ එන්න ටිකමික්සාක් ේද එකොට තකොටට සතර සතිපටතාන තුළ නෑ නේද ඒ තුළ නෑී ක්සරැස්වාමින්වහන්ස මේ ආ පේනෑ පෙන්න්න මේ පාට පෙේ න්නෑ නේද බොඩ්ඩ වඩ වැඩි හාඳර හො ලාවගේද පාට මදි ආන්පස යිට ගත්තාන්න පාට බලන්න සතර සම්ප්්‍රදා මේ පාහට පේනවද හි පාට පීනවනේද එතකොට සත්තර ෙ ලෙනවා නේද ඇතමකට යන්සි දැන්මටන් හරි හ සතර ප්‍රධාන එතනම තියෙනවා සතරක් නේද සතර සම්ම සම්යක් ප්‍රධාන ඉලගට තියන්නේ ඉද්දි පාදර ඉද්දි පාදත සතර ඉදදිපාදවල නමේ සතර ඉද්දි පාද අල්දා යන්න පෙන්ටුන්නේ ස ඉදිද සතර ඉතිපාද කෙරකි වෙවවාද සද චිත්ත විරිය විමත්සක් එතකොට එතනත්තිනා වීරිය එකක් නේද වීරිය කක්තිගෙනවා එතකට ඊළඟටට ස සමය ප්‍රාධන් සතර ඉති පාද ඊළඟට ඉන්නමගත්ද පංච පච ඉන්ද්‍රී පංච ඉන්ද්‍රීවර කියන්නේ සද්දහා ලති සමාධී ්ඥ එතරක් තියෙනවා එකක් ද ඊළඟට පච බල නේද පංච බල බලවලත් තීෙනවාක් ීරඟට සපත්ව සත්ත බජජාගන පොජ්ජන්ග සත්ත බොජ්ජාන් ගෝල තියෙනවා සති දම්ම විචය විරිය ප්‍රීති පස්සද්දිී සමාධී උපෙක්කා එකක් තියෙනවා නීද බොජ්චගතර පෝලත් තියෙනවා මේ එකක් සත්ත පොජ්ජන්ග ඉළඟට තියෙන්නේ ආර්ය මංගවලත් තියෙනවා සම්මා වායාමය කල එකක් එතකොට තියෙනවා එකයි දෙකයි තුළයි හතරයි පහයි අතරයි නමයක් බෝධි පාක්ෂික ධර්මාතර නමවතාවක් අපි කතා කරනවා අන්නේ වීරිය තමයි අපි මේ කතා කරන්න වීරය කියන එකට නොකුත් නංවොලින් නොයකුත් වච්ච රෝලිින් කතා කල්ල තියනවා නේද අපි එක පැතිරුගත සතර සම්යක් ප්‍රධාන නද එහම ප්‍රකාශ කල්ල තියනවා එක පැත්තකට එතකොට පදන්වීරිය පටන් ගන්නාලද ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය. ඒ ආදීවසයෙන් වීරිය කියන එක නොෙක් ආකාරෝලින් කතාගල්ලතියනවා. නේද ඉරි ඒක සතර සම්්‍ය ප්‍රධාන කියල කියට කොට ඒ වීරිය, දැන් අපි ආරම්භධාතු නිකමධාතු පරක්කම ධාතු කියලත් වීරය කොටස් තුරකින් අපි කතා කල්ල තියෙනවා. නද ඒවා මහිතන මත කයි වච නෝලින් කියනකොට. ඉතින් මේ ඔක්කොමටි එක තුරින්කොට සතර සම්යයක් ප්‍රධාන කියල කියනකොට. එතට සතර සම්ම ප්‍රධාන, කියලා කියනකොට ඒ වෙනමම විස්තර කරනවා නේද ඒ වීරිය ඒ වීරිය වෙන් කරලාගන්න හැටිත් අපි හැම දෙෙනම දන්නවායක නිතර අපි කතා කනවා නේද අපි සාමාන්‍යයෙන් කියනකොට පටන්නගන්නේ කොහොමද උපන් අකුසල් හාන කරගන්ට කරන වීරිය. නද එමන නෝපන් අකුසල් නෝපදවන්ට කරන වීරිය. ඉළඟට උපන් කුසල් වැඩිදියුණු කරගන්ට කරන වීරිය. නෝපන් කුසල් උපදවා ගන්ට කරන වීරිය. මේක තමයි සතර සම්මයක් දාන කියලා හඳුන්නන්නේ න එතකොට වීරිය කියන එක මේ ආකාරහතරකදි මෙතින්දි ප්‍රකාශ කරනවා ඉතින් මේක අපි දන්න හොඳටම නේද මොකදද උපන් අකුසල් නැතිකරගන්ට කරන වීරිය උපන් අකුසල් නැතිකරගන්ට අපි වීරිය වඩන්ට ඕනේ නිඳපන්න කුසල් නැති කරගන්ට අපට අකුසල ධර්මයන් උපදිනවනේ අකුසල ධර්මයන් අනුසේවාසයෙන් යට පත් වෙලා තියෙනවා එවගේම අනුසේධර්මයන් මේක ඉස්මතු වෙනවා ඊළඟට ඒ අනුසේධර්මයන් ඉස්මතෝනයින් පස් අපීවා ක්‍රියාත්මක කනවා යට පත් වෙලා තියෙනකොට අනුසය නේද ඒ විදිහට වීතික්කම අවස්ථාවට එනකක් අපි මේකේ එනවා. ඉතින් එහෙම එන අකුසල ධර්මයන් යටපච්චරගන්ට නැති කරල දමන්ට කරන වීරිය. එතකොට ඒ අකුසල ධර්මයන් ගේවා දැන්මී මොහොතේ ඇවිල්ල තියෙන දේවල් එම මොහොති ඇවිදිල්ල තියන දේවල් නැතිකරගන්ට කරන වීරයක් තියෙනවා ඒීරිය අපි කවුරුද්දන්නවා කාටත් තේරෙනවා හිතට ඇති වෙන ලෝබදෝස මෝහ ආද මේ අකුසල ධර්මතාවයන් ඒ සිතින් බැහැරකරන්ට අපි කරනලද උත්සාහය ඒ බැහැර කරගන්ට කරනලද ඔස්සාහයතමා උපන් අකුසල් නැතිකරගන්ට කරන வீීරිය කිය කියන්නේ இல்லඟට නෝන් අකුසල් නෝපදවාන්ට කරන வீිය නෝපන් අකුසල ධර්මයන් නෝපදවාගන්ටති නෝපන්න අකුසල් කියන්නමනවාද ඇත්තටම ඉතින් අපිගාව නෝපන්න අකුසල් කිව්වට ඒ අනුසේ වසයෙන් යටපත්වෙලා තියෙන දේවල්. නිදා අනුසේ වසයෙන් යටපත්වෙලා තියෙනවා අපිකා. එතකොට ඒවා යකුසල් ඉපදිලා නෑ එපදිලා නැති අ කුසල ධර්මතාවය නෝපදවන්ට කරන වීරයක් තියෙනවා. ති එහෙම නෝපන් අකුසල් උපදිනවා කියල කියන්නේ මොකක් ද. නේද දැන් ඉපදිලා නැති අකුසල ධර්මයන් උපදිනවා. ඒ අප නොයෙක් නොයෙක් අවස්ථාවන් නොල ඒ අපට දකිින්ට පුළුවන්. නේද නෝපන් අකුසල් නෝකදවන එක. ඒකට සමහර වෙලාවට දිහාන ලබලා ඉන්න අය, ධහානයන්ගෙන් පිරිහෙනකොට. ඇතිවෙලා තියෙන්නේ නෝපන් අක්කුසල් ඉපදිලා. එද නෝපන් අකුසල් ඉපදිලා. මහිතනය අර ප්‍රසිද්ධ කතාව දන්නවනි මෙයට මත ඇති අපිත් මත කල්ල තියෙනවා එක රහතන් වහන්සේ නමත්. තමන්ගේ ශිෂ්‍ය හාමුදුරෝ සාමනේර හා මුදුරෝත් එකතු කරගෙන රුවන්නැලිස සෑය වන්ඳීින්ටේෙනවා. උුණහන්සේ රුවන්ල් සෑය වන්දින්ටේනවා මණහන්සේ ඒ කතාප්‍රෝතිය දිග කතාවක් තියෙන්න්නේ. අබිය බොහෝ කෙටිගල්ල තමයි. ම කියන්න මේ රහතන් වහන්සේ සාමනේර හාමුතුරෝත්තෙක්ක අන්රාධපුොරේටඇද අන්රාධ පුරේට ළඟ තියන විහාරස්ථානයක නත්තරවෙලා රාත්‍රී කවරුත් නැතිවෙලාවේ මේ හාමුදුරු එනවා. මේ සාමනේර හාමුදුරෝත් බලන්නවා නොදන්නා ම හාමුදුරුව ඇයි කොටියෙන් පිටවෙලා වඩින්නේ කොහේද වඩින්නේ කියලා බලන්න පිටි පස්සසිෙනවා. ඉරි. මේ ආහාමුදුරුව දකිනමේ රහතන් වහන්සේ රුවන් එලිසෑ මළුවට ගොඩවෙලා ඒ මළුව පැදකුණු කරමින් පැදකුණු කරමින් වන්දනා කරනවා. එ මේ එක දැකපු සාමනී රහාමුදුරුව තමන් පිටිබසින් ආපු බව අංගවල මේ අඟවලා කතා කරනවා. ඉති මෙම කතා කන්නකොට පොඩි හාමුදුරුවාහනවා ස්මීන්හන්ස මේ මල් පූජා කරන්ඩ තියෙනවා නන් උබහන්සේ මොකද කියන්නේ කියලා එතකොට මේ හන්දුරු ප්‍රකාශ කරනවා මේ සෑය කියන්නේ ලෝකයේ එකකම තැනක ධාතු උන්වහන්සේලා වැඩීම ප්‍රමාණයක් තියෙන සෑයක් මේ සෑය වඳින්ට මල් තියෙනවානං කොච්චර වටිනවාද ච්චර කැමති වෙනවාද. මල් තියෙන කෙනෙක් මේ සෑයට අනිවාරෙන්ම වන්දනා කරනවා කියලා මේ හාමුදුරෝප්‍ර කාස කරනවා. නිරහතන් වහන්සේ. පොඩිහාන්දුරුවෝ මකද කරන්නේ පෙරහංකඩේ අරගෙන ගිල්ල ඉර්තියෙන් යනවයි කියනවා හිමාලට එ ගිල්ල මල් පෙරහංකඩේ පිරෙන්ට මල් අරගෙනෙනවා. එ ලොක්කොහන්දුරන් වහන්සේ පරහංකරේ ගන්න කොටමත්තිනවා. මේ ගුරුවා හාමුතුරුවෝ මේ පෙරාංකඩේනම් මල් ස්වල්පයයි තියෙන්ද කියලා. ඒ කියලා මේ හාමුරුවන්ට තොට පොඩිහාන්දුරගෙන හනන්ස්වාමිනාාස මල් පූජා කරන්න ත අපට බලාගන්න පුළුවන් ටිකද තියන්නේ කියලා. එ ආමුත්‍රෝදැන් පූජා කරන්න කොටන් ගන්න උඩ මල්ුව ඉඳලා ඒ පූජාකරගෙන පූජා කරන්න පූජාකරගෙන යනවායි සියල්ලුම මළුකිරෙනවාද නමුත් මල් අවසං වෙන්න. ඒ මල් අවසං වෙන්න ඇතුවහමගුරුගාන්දුරු ප්‍රකාශ කරනවා මේ පොඩටම මේ මල් මේ අවසං වෙන්නෑ කියලා එකොට කොඩි ආන්දුරු කියලා සවාමිනන්ත පෙරහං කඩි අනි පෙත්තරාවන්. මල් මොකද වෙන්නේ අවසන් වෙනවා. ඉතිං. මේක දෙැක්කාම රහතන් වහන්සේ කල්පනා කරන අධවසින් බලනවා පොඩි හාදුරන්ට අනාගතයේ මොකද වෙන්නේ කියලා. ඉතින් පෙනෙනව උන්වහන්සේටඋනාහන්සේ සිවුරු ඇරලා එකැ හැක් පමණක් තියෙන කාන්තාවකෙන් කැඳ බද්ජන්නවයි කියලා. ඉති ඒ නිසා මේ හාමුතුරුව පොඩි හාදුරන්ට අවවාද කරනා පොඩි හාන්දුරුවන්ට මේ තව ඉදිරියට වඩන්ට කියලා නතරවෙන්ටිපා කියලා ඒ නොඒක් විදියට බුදු පොඩි හාන්දුරුවන් වහන්සේට මේ ගුරුවාන්දුරුවෝ මේ ප්‍රකාශ කරනවා වර්ණකරවනවා ඒ පිළිබඳව ඉති ඒ මේ මොකක් පිළිබඳවද මෙතනින් ඉදිරියටයන්ට මේ කුසල් වඩන්ට පොඩි ආන්දුුරන් වන්සේ මේ ගැන හිතන්නේ කල්පනා කරන්න ගණගන්න. එති කොච්චර විටිං විට විටිං විට අවවාද කරනවා. ගුරු හන්දුරන්ගේ පාත්තර සිවුරු අරගෙන යනකොට එහැම විලාවකදිම මෙ අවවාදය කරනවා පිළිගන්න. එහෙම වෙනකොට එක දවසකදී මෙ ගුරු හාන්දුරු ප්‍රකාශ කරනව බවහන්සේට, එක හැක් විතරක් තියෙන පෙහෙකාරකාන්තාවකගින් මේ කැඳබත් ගණ්ඩ වෙනවා මෙහෙම ගියොත් කියලත් ප්‍රකාශ කරනවා. ඒකවත් ජනගන්න. ඒක ගනගන්නත් එහෙම පඩිියන්දුරු තරුණ වයට එළබෙනවා තරුණ වීටක් එළබිලා ඉන්නකොට ගුරහාන්දුරන්ඩු පස්ථාන කරමින් ඉන්නවා. ඉතින් ඉල්දීන් තමයි මේ හාන්දුරන් වහන්සේ ගමන් වඩිඉන්නේ. ඉතින් ගුරහන්දරුව නිතර අවවාධ කරනවා ඒදෙන් යන ගමන සුබනෑ එනිසා මේ නොපමාව කුසල් වඩන්ටයි කියලා. එහෙම දවසක් ඉද්දිීන් යනකොට තමයි පෙහකාර දියනයක් මේ විලට බැහැල මල්කඩනකොට අනිත් මේ හාසින් යන හාමුදුරුව දකින්නේ. ආසින් යන හාන්දරෝ දැක්කයිම් පස්සේ පුරුහාන්දුරන්ගේ පාතරසිව තුන්සිවුරුත් අරගෙන යනකොට දකින්නේ ට පස්සෙ දැක්කයින් පස්සේ මේ කාන්තාව නිකන්නෙම මේ දකින්නේ ග කියනක ඒ වචනවල මිහිරිකමට මෙහාන්ද්‍රෝගේ සිත එකට බැඳෙනවා. රෝපේ දැක්කාම රෝපිටත් බැඳෙනවා. එ බැදට කොටම මොකද වෙන්නේ මෙ හාන්දුුරන්ගේ දිහානය පිරිහෙනවා තියනේ නැතිවෙලාන. ධයානේ නැති වෙලා හසින් නරවීල් තෙරටම බහිනවා බැහැලා ඉන්මනින් ගිහිල්ල ගුරුහාන්දුුරන්ගේ පාත්තරසිවුරුදීලා දෙනවා ඉවිලාවෙත් ගුරුවාඋන්දුරුවෝ දකිනාව මේ පොඩි හාන්දුරුවන්ට මේ අනාග තිෙවෙන ද නෑවතක් දේශනා කරනවා. මේ පකාර එක හැක්තියෙන පිහිකාර කාන්තාවකින් කැඳබත් යන්්ඩ වෙනවා කියලා කියන ඕක තිියුණු කරන්ටයි කියලා මේ ඔය සිත දුරුකර ගණන්ටයි කියලා. දැ ඔන්න මේ කියන්න මොකක්ද නෝපන් අකුසලයක් උපදින හැටිය. මේ හාමමුදරෝප හාන්තුරුවෝ පාත්තර සිවුද්දදිල අර කියපු කියමන ජනගන්නතුව. අර කාන්තාව එළියට වතුර නිෙලියටේනකංඉන්දලා මේ කාන්තාව එක කතා කනවා කන්තාව කතා කරන්නත් අක මැතිවෙනවා. එතකොට විස්තරකී නවා අනමුත් එතකොට මේ කාන්තාවත් නොඒක් විදිහට කරුණු කියනවා මේ මේ ආපහ් සිවුරුවරින්ට එපා කියලා. මේ ආන්තරුවගණන්ගන්න. ඳ සිවරු රින් ෝනම කියන දැඩි අදිිෂ්ඨානය යනවා. ඉඩවස්සේ මේ කාන්තාව කල්පනා කනවා දැම් බේරෙන්ට බෑ දිමවපියෝ කැඳවල බේරෙන්ටෝනයි කියල දෙමව්පිය ලෞව්ව කියීවනවා. නමුත් මෙන්දරුව කැමතිවෙන්නේ නෑ සිවරු අරණටම මයි කිය මේ කාන්තාව ලබාගන්ටමයි උත්සාහවත්වෙෙන්නේ ඉන්සාමකද වෙන්නේ අන්තිමටමයි දිමවපියොත් තිට දෙමවපියොත් නොවෙ විදිහට කරුණු කියනවා සිවුරුුවරින් ඩිපා කියලා දි නමුත් මේ නාතුරුවන්ගේ බලවත් කැමැත්ත නිසා සිවුරුුවරිනවා අර ටරුණ කාන්තාව විවාහ කරගන්නවා දෙ බලන්ට නෝපන් අකුසල් ලපදුනා නෝපෙදල තියෙන අකුසල් මේ ඉපදුනා එද මේකට තමා කියන්නේ නෝපන් අකුසල් උපදිනවා කියලා මේ කතාවතවදිගට යනවා මේ අ රෙදිවියල ජීවත්වෙෙන්නේ යම්මගෙන් තාත්තකින් හාමුදුරුවෝ දැංගිහි වෙලා ඉන්නමතැනැත්තා එහෙ මොකද කරන්නේ ඒ පෙහකර්මාන්තය පිළිබඳව ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒව කරමින් වාසේ කරනවා. මේ කාන්තාව කෑමගෙන අන්ට පරක්කු වෙලා අර උල් ආයුදයකින් කන්තාවට දමලගහනෝ. එකහැ කණවෙනවා. අන්නේ විලාය මතක් වෙනවා ගුරු හාමුදුරුව උමකක්ද මට දෙසනා කළේ කියලා. එවිලාව සංයවේගේ ඇති වෙනවා. ඇද සංවේජය ඇති කරගෙන මොකද කරන්නේ මේ කරන්ඩ දෙ යන්න පර ගිහිජීවිතය ගත කරනවා. එරිම් මේ තමාමොකක්ද. නෝපන් අකුසල් ලිපදනු අවස්ථාවක. නූපන්න අකුසල් ඉපදිලා තියෙනවා. තවත් ඕෝවාගේම සිද්ධියක් කැලනියෙන් අපි අටුවාාව විස්තර කරනවානේ. කැලණි ප්‍රදේශයේ කැලණී වන්දනා කල්ලා හාමුදුරන් වහන්සේලා පොඩි හාමුදුරුරු පිරිසකොත් එක්ක හාමුදුරුරු වඩිනවා. එහෙම වඩිනකොට . කැල්න්නේ ප්‍රදේශයේ එක් තරා මනුස්සේ හේනට ගිහිල්ල ඒ දරකපල හන සුද්ද කල්ලලා දර දැවිල ගිය දරමිටියකුත් බැඳගෙනඒවගේ ඇගේ දැලි තැවරුණු සරීරයෙන් යුක්තව කැලෑ මාර්ගයෙන්ම පාරට ඇවිදිල්ලා ගෙදර බලා යන්ට යනවා. ඉති මෙයා දැක්කහම බොහ මොකද දැලි ඇඟපුරාගෑවිලා විකෘති භාවීට පත් වෙලා මේ අවස්ථාවදී මොකද කරන්නේ මේ අර වැඩිය හාමුදුරන් වහන්සේලා මෙතැනැත්ත දිහැ බලලා හිනහවින්ට ගන්නවා. එකහකදේවල්ගන අන්නුවෝ යාගේ තාත් අවගේ ඕන්නයාගේ බාප්ප වගේ කියම පොඩි හාදුරුරු එකක විහිළු කොරතරා හිනාවෙන්ට ගන්නවා. ඉරි මේ තැනැත කිට්ටුවයට එනකොටම මෙ අයටත් කිට්ටු කල්ලා හාමුතුරුරු විහිළු කරනවා. ඉතින් ඒ නිසා හාමුදුරුවෝ කල්පනා කරනවා විහිළු කොන්න කොටාර මනුස්්‍යයා, පැත්තකින් අර ධරමිටියඇතියලා හාමුදුරුවන්නායක හාමුදුරෝ ළඟට ඇවිදිල්ලා අවසරගන්නවා ස්මීනාාන්ස මට කතා කරන්ට අවස්සරදේන්ටයි කියලා. දැන් ලොකහාන්දුරු අවස්සරදේනවා ඉන්සා පොඩිහාාදුරුරොතේකිහිට්ටුව නවාවාටවෙනවා. ඉට පස්සේ පඩි හාන්දුරන් වහන්සේලාට කරුණු කියන පඩිහාන්දුරනේ මේ කම්මැලිවෙටින්ට එපා. වීරිය වඩන්ට කෝමහරි වීරිය වඩන්ට මේ සසරින් අතමිදෙන්ට කියලා මේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒකල් ල කියනා පොඩි ආදුරනේ මමත් ඉස්සර පොඩියාදුරුරු අගේම මහනවෙලා හිටපු කෙනෙක්. මට නොයි ඉද්දි බලතිබුණා. එනිසා ඒ ඉද්දි බලනිසා මම, නොයෙක් දේවල් ඉද්දෙන් සිද්ධ කලා මේ ඉදිබල තිය නිසාම ඔ නොයෙක් දේවල් සිද්ධ කළා ඉතිං මේ අහස පොළොවක් කරගත්තා පොළව අහසක් කර ගත්තා එවිදිහට උන්හන්සේ නොයෙක් විදිහ ඉදි ප්‍රාතිහාරය පෑවා ප්‍රකාශ කරනවා පොඩින්දුුරන මේ විදිහ ශක්තියක් මට තිබුණ අර උපාසක මාත්‍ය දැලි කුණු තවරුණු ලීමකද පිච්චුණු දරමිටියක් කරේතියාගෙන යන මනුස්සය මට පුළහන්ක මක් තිබුණ මේ දෑත්තලින් ඉරහදාාථකාන්ට සමිනිය අද මග ද හරියට මේ මහලෝන වන්දුුර එග්ගවාගේ කියලමත් උපමාවක් මත් කියනවා. ඉතින් මේ විදිහට කියල ප්‍රකාශ කරනා ස්මීන් වහන්ස ඒ නිසා පමාවෙන්ටිපා වීරිය වඩන්ට වීරිය වඩන්ට මට උනදේ ඔබවහන්සේලාට වෙන්ට ඉඩතියන්ට එපා. මම මෙහැමැත්තෙන් උුණ දෙයක්න වේ. නිසාසා මිනාස වීර වඩන්ටයි කියලා හාමුදුරුවුන්ට අවවාද කරනවා මේ උපාසක මහත්යා. එහෙම අවවාද කරනකොට අර හාමුදුරන් වහන්සේලා අතරහිටපු ඒ තරුණ හාමුදුරුවරු අතරහිටපු සහාරාය දිහානලාපීන් වෙනවා. සමහරාය එතන මිඳගෙන විදර්ශනා වඩපු නිසා ඒ අය, මාර්ගඵල ලබනවා මේ විදිල බෝ දෙනකොට ප්‍රයෝජනවත් වනාා එමි කතවෙදී අපට මේ මනුස්්‍යය ගැන කියනකොට මේ උපාසක මහත්තයක් ගැන කියනකොට අපට බතක් වෙන්නේ එයා මේ නෝපන්න අකුසල් උපොද වගත්තා ඇ උපන් අකුසල් ප්‍රහීන කරන්න ඕන කියන එක දන්නවා එවගේම උපන් අකුසල් මේ නැති කරලා දමාන්ට ඕනවන උපන් අකුසල් නැතන් නූපන් අකුසල් උපදි නැහැටි ම මේ කතාවස්තු දෙකෙන්ම මතක් කල්ලා දුන්නේ ඉදිග කත අාවස්තුන් දෙකක් නොත් ම බොහෝම කෙටි කරලා අපට තේරුම්ගන්්ට පුළුවන් විදිහට සිහිපච්චලේ එතකොට මේ විදිහ තමා මේ උපන් අකුසල් ඔන්න මොනවද කියල දැන් දැන ගන්ට පුළුවන්. සමේ උපන් අකුසල් නැතිකර ගණ්ට කරන වීරයක්ත් තියෙනවා. ඒකට වීරයක් තියෙනවා ඒකට කරන්නට ඕන මේ මෙන්න මේ වීරිය ඇතිකර ගන්ට ඕනේ දැයිදකොට හොඳට පේනවා නෝපන් අකුසල් උපදිනවා කියන එක. එමන නූපන් අකුසල් උපදීන්ට නොදී අපි කටයුතු කරන්න ටෝනේ නූපන් අකුසල් උපදිීන්ට නොවී කටයුතු කරන්න ඕනේ ඉළඟට උපන් කුසල් වැඩිදි වුණු කරගන්ටෝනේ නූපන් කුසල් තිීනවනන් මගද කරගන්ටෝනේ කුසලය ඇති කරගන්න උත්සාහ කරන්ට ඕනේ එතකොටට ඔොඳටම අපට පේනවා මේ පන් කුසල් නෝපණුකුසල් මේ කොහොමද. නෝපන් අකුසල් උපදින්නවා කියල කියන්නේ මොකක්ද කියලා. නෝපන්න අකුසල් උපදින ආකාරයයි මේ විස්තර වෙන්නේ. එතකොට එමනං උපන්න අකුසල් ප්‍රහීන කරනවා. නෝපන්න අකුසල් ප්‍රහීන කරනවා එවගේම පන් කුසල් වැඩි දියුණු කරගන්නවා. නෝපන්කුසල් උපද වගන්නවා. එට නෝපන් කුසල් උපදවාගන්නවා කියල කියන්නේ නෝපන්කුසල් කියල කියනකොට දිාන මාර්ගඵල. එ දිහාන මාර්ගඵල උපදවාගන්නවා කියන එක තමා උපන්කුසල් නැවත උපු කුසල් වැඩිදියුණු කරගන්නවා නෝපන් කුසල් උපදගන්නවා කියල කියන්නේ. ලැපිතිලාන ඇති කුසල්දිහාන මාර්ගඵල අදීමේ කුසල් උපද වගන්නවා. නෝපන් කුසල් උපද වගන්නවා. එතකොට වෙන මේක තමයි සතර සම්මයක් ප්‍රධාන වීරිය කියල කියන්නේ. ඉතින් සතර සම්යයක් ප්‍රධාන වීරය, මේ ගැන කියනකොට අපි කිවනේ නෝන්ොසල් මේ නොබන් අක්කුසල් නෝපන්න අක්කුසල් උපදිීනවා. එතකොට ඒ උපදන්ට නම් ඒ වගේ පාපධර්ම හතරක් විස්තර කරනවා. මේ එකක් තියෙනවා ූි එකක් තියෙනවා භූමි ලද්දෝ පන්න මේ කලේෂයෝ කියලා ලද්දෝත් පන්න කලේෂ භූමි ලබ්දෝත් පන්න එකල කියන්නේ භූමි ලද්දෝත්පන්න කෙලෙස් කියලා හඳුන්න්නන්නේ මේ පංචස්කන්දේ අනිත්‍යාදිය මිනිහි කරනකොට. අනුසය අවස්ථාවට පැමිණි කෙලෙස් ප්‍රහීන වෙලා නෑනේ අන්නේ කෙලෙස් සුපදිනකොට. එවට කියනවා බෝමි, ලද්දෝත් පන්න කලේෂයන් කියලා භූමි ලබ්දෝත් පන්න භූමියක් ලැබුණයින් පස්සේ උපදිනේවා මොකද අනුස ඒ වසය යට පත් වෙලා තියනේවා උපදින එකක් බූමි ලද්දෝත් පන්න ඉ කියල කියන්නේ මේ පංචස්කන්ද ආදිය මිනිහි කන්නවා නිතිවසේ. හෙමුණත් ඒ එතකොට කෙලෙසියටට පත් වෙලා තියෙනවා. ඒ කෙලෙස් යම් මේකින් පමාවක් දැකලා මතුවෙනවනන් ඒවහඳුර්ණනවා භූමි ලද්දෝත් පන්න කෙලෙස් කියලා. එද ලේෂධර්නයන් කියලා. එවගේම අපි අරමුණක් දැකලා නිමිත්තක් අරමුණක් නේදරූපා සබ්ද ගන්දරස ආදීමේ අරමුණක් නිමිත්තක් අරගෙන. ඒ අරගත්තු ඒක මේ අනුස්මරණය කරලා. නැවත කෙලෙස් සුපදිනවා. ඒක හඳුන්නනවා, ළම්බනෝදි ආළම්බනාදී ගෘහිතෝත් පන්න ක්ලේෂ. ආළම්බනාදී එකන අරමුණු ආදියනිසා අරගෙන නැවත අනුස්මරණය කරනකොට උපදින ගෘහිතෝත් පත්ත උපපන්න ඕ උපදිනේවා කියනවා අපි අරමුණත් දැකලා ඒ අරමුණ දැක්ක ගමන් කෙලෙස් ඇතිවෙන්න පස්සෙ නැවත ඒව ගැන සිහිපත්්චරණකොට ඇති වෙන කෙලෙස්. ආරම්මණයන් අල්ල ගැනීම නිසා. ආරම්ම අරමුණ ගැනීම නිසා එක නැවත සිහිපත් කිරීමේදී ඇතිවෙන එතකොටට කිව්වේ ආලම්බනාදී ගෘහිතෝත් පන්න කෙලෙස් කියලා. එළඟට තව එකක් තිීන උපදින ආකාරයක් අපි අරඉසල්ල කිව්වේ සමාපත්තියේද තිහාන සමාපත්තියේදී යටපත්කරපු කෙලෙස්. නේද? නැවත උපදිනකොට කියනවා අවිශ්කම්බනාි අවිස්කම්බනාම්හි ඔත් පත්ති කෙලෙස් හැටියට ද එතකොට විස්කම්බනය කල්ලන තිබනේ නොත්ක අවිස්කම්බනය වෙලා තියෙනවා. අවිස්කම්බනය නිසා ඇතිවෙන කෙලෙස් ධර්මයන් ද තව එක ලේෂයක් තියෙනවා මේ මාර්ගජ්ඥානයන්ගෙන් දෙැ සම්මෝසා. මාර්ගඥා සැමෙහෙකින්ම සියල්ලම නැතිවෙලා යන්නෑන. සූවාන් වෙනකොට සක්හයේදිීට්ටි විචිකිච්චාව නැතිවෙනවා අනිත්්‍යවයි කෙලෙස් නැවතපදන්ට පුළුවන්. මාර්ගච්ඥානයේට කිිට්ටු වෙනකොටත් එයායට කෙලෙස් නෑ. කෙසෙක්ක ගොල්ලු ජීවත්වෙන්නේ නෑ කෙලෙස් නැතිහිතකින්ම තමයි ජීවත්තල ඇති එහෙම එහෙම ඇතිවෙන කෙලෙස් තියෙනවා මාර්ගයෙන් සම්මූල්ල කාර්තනයෙන් නොකර පුවිවාසිියල්ල නැතිකලේ නෑ අනි කෙලෙස් ටික දැඟ ඒවිලාග කෙලෙස් ල්ලම යට පත්වෙලාගාට අ ප්‍රහීන නොවනු කෙලෙස් නැවතත් ඇතිවෙන්ට පුළවා ද ඒක හඳුන්නනවා අ සම්මුද්දහාග පි තෝපපන්න කෙලෙස් කියලා එකලි කියන්නේ ඒක යටපච්චරන්ට කිහිල්ලා නමුත් ඒ අටපත් නැති කලාට ඒක නැතිවුණේ නමුත් දිහාමේ මාර්ග පලයන් හිදී ඒ කෙලෙස් නැතිබිලා එතකොට මේ විදිහට නෝපන් කෙලෙස් සුපදීන්ට පුළුවන්. එකට අපි නෝපන් කෙලින් සුපදිනා ආකාරා හතර කිව්වේ කොහොමද අපි විදර්ශනාදී අනිත්‍යාදියමිණිහි කරනකොට කෙලෙස් තර්මයන් යටපත් වෙලා යනවා නොත් ඒයටපත්වන කෙලෙස් නැවත ඒ පංචස්කන්ධාදියෙහිදී නැවත හටකන්ට පුළුවන් ඒවා ඒ භූමිය නිසා හටකත්තු එකක්. එවගේ අපි අරමුණක් දැකලා ඒ අරමුණට රූපියයක්හරි සබ්දයක් කරියහිලා. ඒ රෝපය සබ්දයේ ඇවුණු කෙනෙහිීම කෙලෙස් සුපදි නිනෑ. කෙලෙස් නෝපන්හි තක් අපිට තියෙනවා. නැවත් ඒක නැවත නැවත මෙනිෙහි කරනකොට කෙලෙස්සුපතිනවා. ඒ ආරම්මණය නිසා නැවත කෙලෙස් සුපතින, ඒ නැති කෙලෙස් ඇතිවෙන එකටමයක්. ඊළඟට අපි සමාපත්තීන්ගෙන් විස්කම්බන වසයෙන් කෙලෙස් යට පච්චල්ල දමනවා ඒ විස්කම්බන වසයෙන් යට පච්චල්ල ද කෙලෙස් අවස්ථානු කුලව නැති වෙනවා එකටතා අවස්ථා දෙකක් තමයි අප අර මුලින් කතන්දර වසයෙන් මතක් කල්ල තුන්නේ. නෝපන් කෙලෙස් උපදින ආකාරයන් පිළිබඳව. ඊළඟට අපි මාර්ගඵලයන්න්නේදී නැතිකල්ල දමන මාර්ගඵලයයක් පෑමිණෙනකොට කෙලෙස් මුකුත්මනය අපට සියල්ලේ යට පත් වෙලා. නොත් මාර්ගඵලයේදී නසන්නේ එක්තරා කෙලිස්ටිකක් විතරයි සෝවාන්නකොට සක්කා දිච්චි විචිවිිචා සීලපත පරාමාන්. සකදාදාමීනකොට නෑ. නාගාමී වෙනකොට කාමරාග පටික. ම්‍යාදී වසයෙන් මාර්ගපලයන්දී යටයටත් නෝනු නොනැටසුනු කෙලෙස් සුපදීට පුළුවන් එමනම් නැති කෙලෙස් සුපදින ආකාරටිකේ එට මේ විදිහයට මෙන මේ සම්යක් ප්‍රධානයන් තුළ ඇතිවෙන ක්ලේෂධර්මයන් ප්‍රහිණ කරගන්ටෝනෑ මහිදන්නේ අපි මේ ධර්මයේ තියෙන කරුණ ටිකක් මතක් කලේ නැත්තම් මේ ටික අපට ගොඩාක් පුරුපුරුදු දීවල් ටිකක්. නද ඉති අ හැම එකක්ම ලෞකික ලෝකෝත්තර වසයෙන් පිතනවානේ අපි ලෞකිකවාසයෙන් බීරිය වඩාගෙන යනකොට ඒ හඳුන්නනවා ලෞකික සම්්‍ය ප්‍රධාන වීරිය කියලා. මාර්ග පලයන් ලබන කොට ඇතිවින අප සඳහන් කන්නවා ලෝකෝත්තර සම්්‍ය ප්‍රධාන කියලා. තොට එකත් ලෝකෝත්තර සිතක්තු ඇතිවෙනට ලෝකෝත්තර සම්ය්‍රධාන ලෞකික හිතක් තුළ ඇතිවෙනකොට ලෞකික සම්ය ප්‍රධාන.. මේ විදිහට ලෞකික ලෝකෝත්තර වසයන්. මේ සම්ය ප්‍රධානයන් විකල්ල තියෙනවා. එතකොට අපි නෝපන් කුසල් ලොපදවාගන්ට එකයි මේ නෝපන් කුසල් නෝපදවන්ට කරන වැඩපිළි වෙලායි ඉතාමත්ම වටින දෙකක්. ඒක ඇතිකර ගත්ත තමයි අපිට මාර්ග පල කරා අප සිතක් ගමන් කරවන්ට පුළුවන්වෙ. මාර්ග පලයන් කරා ගමන් කරන්නට පුළුවන්න්නේ ඉතිං මෙවීරය ගැන කියනකොට බෝසතාණන් වහන්සේ වඩපු වීරිය නේද අවුරුදු ගණනාව මුලුල්ලෙහිම මේ සරීරයට නොයි කුත්දුක් දුන්නා. එම දුක්දී ලදී ලදී ලදීල තමා එතන අත මිදුනේ. නේද එතකට මේ වීරිය අතහැරිය නෑ කලන්ත හැදිල වැටුටක් වීරිය අතහැරිය නෑ වීරිය වැඩවා. දවිරිය වැඩුව ඒ ප්‍රතිපදාව වැරදී කියලා දැනගෙන මධ්‍යම ප්‍රතිපදාව තුළ නැවත වීරිය වැඩවා. නද ඉති මෙන මේ විදිහට අත්ත නොහැර ඇතිකරගත යුතු දෙයක් තමයි වීරිය. ොදේ වීරිය ඉතායික්පනට අර මේ බැලුම්බෝලක හුළම් බහිනවාවාගේ බැහැලෑනවා. එහෙම වෙන්ට ඉඩ නොදී අි මොදකරගන්ටෝනෙ වීරිය වඩන්ට මෝනෙ.ීරිය වඩන්ට මෝනෙ ඉන්සා මේ වීරිය කියන ධර්මතාවය ඉතාමත්ම වටින එකක් සම්්‍ය ප්‍රධාන අතරතුර ඉට එනිසා අපි වීරිය නැවත ැරය ගැන කතා කරමින්. නැවත නැවත අපේ අඩුපාඩු දෙස බලමින්. ඒ ඇති වෙන අකුසල ධර්මතාවයන්ට වැඩිුවෙන්ට නොදී අපි එව නැති කරලා නෝ පන් කුසල් ඇතිකරගෙනන් අකුසල් දුරු කරලා අපි අටේතු සිද්ධකරන්නට ඕනෙ ඉසා. මේ සම්්‍ය ප්‍රධාන.සයේ සම්්‍ය ප්‍රධාන, මහිතන්නේ අපි නොඒ පැතිවොල නොේ කරුණෝලින් සාකච්ඡා කලා සම්ය ප්‍රධානයන් කොහෝමද වෙන්නේ කියලා. අකුසල් දුරුකරගන්ටත්. නෝපන් අකුසල් නූපදවන්ටත් උපන් කුසල් ඇතිකරගන්ටත්. නෝ උපන් කුසල් වැඩිදි උනුකරගණඩත් නෝපන් කුසල්, උපද වගන්ටත් මේ කරන වීරිය මේ විදිට සතර සම්මයක් ප්‍රධාන හැටියට හැඳන්නවා.ඒවීරිය ඊට පස්සේ සතර සම්යක් ප්‍රධාන ළඟට අපට තියෙන ඊළඟයකම කක්ද සතර පාද එ චන්ද චිත්ත විරිය ද අපි ඒ පිළිබඳවත් මේ කතා කරන්ට ඕනෑ මේ චන්ද චිත්ත විරිය පිමංසා. ඉති අපි චන්ද චිත්ත විරිය විමංසා ඒකට කියන සතර ඉද්දිපාද කියලා. ද සතර ඉද්දිපාද . සතර මේ චන්ද චිත්ත විරිය විමංසාකෙන් ඉදදිපාද හතරක් තමා තියෙන්නේ වි එතකොට චන්ද කැමැත්ත චිත්ත සිතේ සංසුන්කම වීරිය වීරිය ීද පිමංසාහ එතකොට චන්ද චිත්ත විරිය විමංසා කියලා සතර ඉදිපාද ඇටියට හඳුන්න නවා. එත මෙන ඉදිපාද ධර්මයන් වඩන්ට තියෙන දීවා. න ඉදිපාද ධර්මයන් මොකොද කරන්නට ඕනේ වඩාගණ්ට තියෙන ධර්මතාවයෙන් අපි හැබැයි අපි කතා කරපු සතර සම්යක් ප්‍රධාන පිළිබඳව අපට මංහිතන්නේ කතා කරන්න දේවුලුත් ඇති නේද අපි අපි ඇතිකරගන්ට ඕනේ වටිනාම දෙයක් වීරිය නිසා මේ වීරිය පිළිබඳව නොපසු බට බීරියයක් අපි ඇතිකර ගණට ඕනේ මේක පසුබට නොවන අර්යත්තය කරාමසිත පමුණවා ගන්්ඩ පුළුවන් දැඩිවීරයක් ඇතිකරගණ්ටෝ නෑ. එම වීරියයක් ඇතිකරගත්තොත් අපට මේ සසරුදුකින් අතමිදෙන්ට පුළුවන්න වෙන්නේ. නිසා ඒ වීරිය කියල කියන්නේ අපට අත්‍යවශ්‍ය දෙයක් කියන එකත් හොදට මතකතියාගන්ටෝ නෑ.ගත ඇරලා අපට යන්ට කියලත් මතකතියාගට ඉතින් ඇහිම මොනවහරි වීරය පිළිබඳව ප්‍රශ්නයක් අපට කතා කළ යුතු දෙයක් තියනවද මහිතන්නේ අපි ගොඩක් තේවල් තුළින් කතා කරපු නිසා කු ප්‍රශ්නයන් නැතුවාගනේ ද එතකොටට අප කතා කලේවමා ම ලෝකෝත්තරරලෞකිකයි දෙකක් කිවන ව ලෝකෝත එක ඇත එනකට කොහදර ඒවෙලා වෙදී අකුසල්ලන්න නේද නූපන් අකුසල් ගන පයවෙන්න දෙන්න න ලෝකොත්තර මාර්ගයට එනකොට ලෝකෝත්තර දැන් අපි සුවන් අදී මාර්ගපල ලැබුවයින් පස්සෙත් අපි වීරිය වඩන් ටඕනෙන එතකොට එන එක තමා ලොකෝත්තර වසේගේ ලොකෝත්තර මේකක් තුළ අපි ඇත්තටම විරේ කියන චෛතසිකයක්නේ ඉරී චෛතසිකය අනිවාරයම මාර්ග පලයන් තුළ තියනවාමයි මාර්ග පලයන්තුළ වීරිය චෛතසිකය තියෙනවා. නිසා ඒ තුළ තියෙනක තමයි ලෝකෝත්තර වසයෙන් හඳරන්නන්නේ ඉතනින් පස්සේ ඒ තැනැත්සා ඒ මාර්ගය තුළ වඩාගෙන අන එක. ඊට උත්සාහය කරණක තමා ලෝකෝත්තර. වීරිය කියලා හඳුන්නන්නේ. නිද ලෞකිකකිල්න්නම් දෙහා මාර්ගඵලයන්ට පෙරාතු අපිියම් එකක් වඩනොවද මේ සසර බය දැකලා වඩනවාද එක ලෞකික. එතකොට ලෝකෝත්තර මාර්ගයන් ලබා ගත්තයින් පස්සේ ඇතිකර ගන්න විය ලෝකෝත්තර වීරිී හැටියට හඳුන්නනවා එ. එක තමා ඒක එහෙම හඳුන්නන්න ඉතින් ලොකෝත්තර ලෞකිකවස්සීන් හඳුන්නනවා.ීරිය වීරිය පිළිපඳව මහිතන්නේ අපේ අඩුවිලා යන ධර්මතාවයක්. ි බනාානකොට වීරය කොඩාක් වැඩිෙනවා. බණ ධර්මීගෙන ගන්න කොට වැඩෙනවා. නේද අි ධර්මයයට ඇතුළ නොවීන්නකොට වීරය අඩුුවෙනවා. ඉක්මනින් අඩුවිලා යහන එකක් ඉන්සාමගත ක රන්ට ඕනේ නැවත නැවත වීරිය කොඩාගට ඕනේ ැ ශ්‍රද්ධාවත් එක්ක බැඳි ලදය නන දසාමි. වැඩි වෙනකොට ීරිය වැඩිවාව සද්ධාව ඕ සද්ධාව ඇතිවෙන කොටත් වීරිය වැඩෙන සසර බය දකිනකොටත් වීරිය ද එක එඉන්දා මේ සංවේග වස්තු හැටියට විස්තර කරනවා න නේද ජාතිජරා ව්‍යාදිිචුතිී අපායා ඔව ඒවා සංවේක වස්තූන් ඒ සංවේක වස්තූන් සිහිපච්චන්න කොටත්මකද වෙන්නේ. වීරී වැඩිට. ජාති චරා චෘති අපාය ආද මේ ධර්මතාවයන් සිහිපච්චන්න කොට. අපි වයසට යන එක ලෙඩවිනයක මරණයට පත්තින එක අතීතිය අපි විදපු දුක්කැන සිහිපච්චරණ කොට එවගේ මපාහික දුක ගැන සිහිපච්චරණ කොට නද මේ වීරිය අපි තුළ වැඩිවා. එතකොට ඒවිදිහයට අපි පසුබට වෙන වීරිය ඇතිකර ගන්ට ඕනෑ. මයිති අර මතක්ක ලේනෑ අපි නිතර මතක්කන්න බුදු හාමුදුරන්ාන්සේ දේශනා කළේ එක තැන කේ වීරිය කොච්චරතියෙන් ටෝනැද කියලා ඇතෙක් වගේ වීරියයක් තියෙන් ටෝනැයි කියලා දේශනා කළේ එවගේ වීරිය ඇති කර ගන්ත්‍රෝමේ නෙදහෙම වීරිය කියන ධර්මතාවය තිෙන්ට මෝන එකක් වීරිය ධර්මතාවේ තමයි අපි අඩුවිී අඩුවිවී යන එකක් අඩුවෙන්ට නොදී මොකද කරගන්නට ඕනෑ වීරය වඩන්ට ඕනෑ ද සංවේග වස්තුූන් සිහිකත් කරමින් එති වීරිය වැඩෙන්ට භවනාාවසයෙන් අපි කරනවා පිළිකුල් භාවනාව මරනාානුස්සතියාදී භාවනාවන් විශේසයෙන්ම වීරිය වැඩින්ට අදාළ භාවනා හැටියට හඳම් වනවා. වීරය වැඩින්ට අදාළ භාව ඒවා සිද්ධ කරනකොටත් වීරිය වැඩෙනවා. තන ඒවා අපි ගොඩක් කතා කල්ල තිබුණ හිද තවම් ම ඒක ටික් කතානොකොර හිටියේ නොොත්දැඟයි මතුන හින්තමක් කතා කළේ එතකොට එහෙම වීරිය පිළිබඳව කරුණු ගොඩක් තියෙනවා එද වීරියවන්ත භාවය අපි මෙලව ජීවිතයේ දියුණු කරගන්ටත් පීරිය අවශ්‍ය වෙනවා පරලව ජීවිතය සැපවච්චර ගණටත් පීරිය අවශ්‍ය වෙනවා ලෝකෝත්තර ලෞකික දියුණුන් ඇතිකරගන්ටත් වීරිය අවශ්‍යම වෙන එක වීරයාඩුව නොත් එහෙම ඒවා සිද්ධ කරන එක දුරස් වෙලා යනවා. නිසාමුගද කරන්නට ඕනෑ නැවත නැවත හිතමින් හිතමින්ම වීරිය වඩන් ඕනෑ. නිද නැවත නැවත හිතමින් වීරිය වඩාගන්ට ඕනෑස අද වීිය දැ එක දැනක තැන න මහිත මතක මට එහෙම මේ. අ වීරිය ඕනවට වඩා වීරිය කරන්න දෙපායි එකර බැලන්ස් කරගන්න කියලක් කිවවනදයි. ඕ විරියයි සමාධියයි. මොකද වීරිය වැඩිවෙනකොට සිත විසිරෙන්ඩ පුළුවන් විසිරෙන්ඩ පුළුවන්. නිසා වීරිය අඩුකරකන්නට ඕ හැබ ගොඩාක් වෙලාවට අපට මහිතනනි අපිළඟ තියෙන්න්නේ නම්. අඩුකරගණඩ තියන වීරය නවේඩිකර ගණඩ තියිය ේ ඒකේ ඉතන්ද මේ අර මේ වීනා බාධනය පිළිබඳවනේ විස්තර කරන්න නේද. විනාව තත්ත හරිට තියාගන්ටයි කියලා රට්ට පාලහන්තුර නෙවේ යටටිපත්තුල්ලොල මේගේ හමවාගේ හමක් තිබුණු හාමුදුරුවණි වීරිය වැඩුවී ඒ තරමටම කද ඕන හාමුදුරුව සුනහාන්දුර ඉති උන්න්නහන්සේ සක්මන් කල්ලා මේ යටටිපතුන් පැලිලා ලේගලන්ට ගත්තා එතකොට වනාසේ ධනකගාසක්මං කලා. එම දැඩි වීරයක් අරගෙන කන්න කොට තමා බුදු හන්දුරන් වහන්සේ වැඩලා හන්දුුරන්ට ධර්ම දේශනා කරලා කියන්නේ වීරි අඩුකර ගණටයි කියලා. මහිතන්නේ ඒ වගේ මොහොම පුංචි තැනක විතරයි වෙඩි අඩුකර ගණ්ටයි කියලා දේශනා කල්ලා තියන්නේ. අනික් තැන් බොහෝ මේක, වීරිය ආඩුවන තැන් වැඩිකර ගන්ටයි කියල තමයි පුදුරන්තුරන් වහන්සේෙන් නිත්තරම අනුශසනා කරලා තියෙන්නේෙ. බා්ඩ ජාතක කතා ඔලෙහෙම කියනකොඩ කොච්චර ජාතක කතා තියනවද වීරිය අඩුකරගෙන වහසේ කරන ජාත කතා. වීරිිය අඩු විරන්න ඇති වෙලා යන ඒවා. නිසා මේ කියන එක මහිතනි අපට සාමන්‍යෙන් අපට වැඩී කියල හිතන්න බෑ මදී කියල හිතනව විසක් නේද නිසා වීරිය තවත් තිවුණු කරගන්ට ඕනේ. වීරිය ඇති කරගන්ට මෝනෑ. ඉති වීරිය අප මේ මෙතන්දී සමකරන්නේ සමාදියට ඉරිය සමකරනාා ොහොකටද සමාදියට? සමාදයට සමකරනවා වීරය පිළිබඳව අපට තවමුකුක් කතා කරන්න තියෙනවද තින් වීරිය තියෙනකොට තමා දූතාන්ග වඩන්නේ හෙද දූතාංග වඩලා මේ කර්මස්ථාන මෙතර වඩන්නේ වීරිය තියෙනකොට දුතාංග වඩනවා කියන එක ඉතින් අමාරු දුස්කර දෙයක් අමාරු දුස්කරදයක් නමුත් වීර්ියවන්තයෝ ඒ අමාරු දුස්කරදේ සිත කරනවා. අමාරු දුස්කරදත් සිද්ධ කරනවා. සිවරු තුනකින් විතරක් ඉන්නවා කියන එක කොච්චරා අමාරු වැඩත්ද කියල හිතන්ට එක නිපොටසිවුරයි එක දෙපොට සිවරයි එක අඳනයයි නද මේ තුන්සිවුරක් විතරක් පරිභෝගය කරගෙන ඉන්නවා කියල කියන එක අමාරු දුස්කර වැඩක් ඉති ඒ ඒ දූතාංග රකින්නෙම වීරියවන්තියෝමයි ීවන්තෝමයි දූතාගරක් කින්නේ එගද ඒකට ඔුරුත්තු දීලා එක කරගෙනයන්ට පුළුවන් හයිහත්තියක් තියෙන්ට ඕනේ තව මොකුත් තීරය ගැන මතක් වෙනේවතියනවද අපි කතා කරන්නට බැරිවුන වීරේ ගැන මේ මනහරිතා මතක් කරන්ඩ දේවල් මොකුත් කතා කරන්නනයවා ගිෙනේද විරි අඩුවිලාද වැඩිම විලාද දන්නේ එතකොට මේ වීරය වඩන්ට මෝනේවිරිය වඩනම තමා මේ සංසාර දුකින් අතමිදෙන්ට පුළුවන් වෙන්නේ කියන බවත් සීපච්චරගන්ට එහෙමනම් අදදට අපි අවසන් කරමු අපි ඊළඟ දවසි සම්යක් ප්‍රධාන පිළිබඳව මෙ ඉදිපාද පිළිබඳව සම්ය ප්‍රධානය කතා කළේ කතා කරන්න තියනමකක්ද ඉද්දිපාද පිළිබඳව කතා කරමු ඉනිසා අද දවස්සට අපි අපි වැඩසටානාව සන්කරමු සිදුකරගත්තු තු මුදාර වෝ කුසල ධර්මතාවයන් සියල්ලම. අපි සියලු දෙ බුදුසසුනත්සුරකින සියලු සම්මය අද්ෘෂ්ටික දෙවියෝ පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් විට්වා සැපවත්තේවා, සැපියන්ගෙන් සැපියන්ට පාත්තේවා අවසියලු දිනාමෝද බුදුසසුනද. අපි ගේදරවතු පිටිට කටම්මාදී සියලු දෑද දෙවියෝ ඉහතිම්මනාව කලට වේලාවට සුරකිත්වා. දෙවියෝ ප්‍රාතනයබෝධියකින් නිවනින් සැනසිත්වා කියල පින්තිමු. ආකා සට්ටාජබොම් මට්ටාදේවා නාගා මහිද්දිකා, ප්ഞන්තන් අනුමෝද తචිරන්ඩක් කන්තුසාසනං ආකාසට්టාචබුම් මට්ටාදීවා නාගාමහිදදිිකා ප්ඥන්තන් අනුමෝදි తචරන්රක්කන් තුදේසන ආකාසට්టාචබුම් මට්ටාදීවා නාගාමහිத்திික පඥන්තං අනුමෝදි තාචරන්්‍රක්කන්තුමස්තු පරලවගේ ඥාතිීන්ට පින්නන මෝදනන්න කරම මේ ඇයි සැපවත්තිීවා නිවනිින්සන සිෙත්වා කියලා ඉදම්මේ ඥාතිීනං හෝතු සුකිතාාව හොන්තු ඥාතයු ඉදම්මේ ඥාතිීනං හෝතු සුகிතාහොන්තු ඥාතයෝ ඉදම්මී ඥාතිී නං හෝතු සුකිතා හොන්තුඥාතයෝ සසරවාසනතුරු අපි හැමදිනාටම සත්පරුසෝ කල්්‍යාන මිතුරන්ගේ ඇසුර නිවන්හිමි කොටම ලැබේවාපාත්ථනාට අවසාන වසයෙන් අපටමිය පරලවගේ ඥාතීන්ට පින්කම්පිනි සෞදව් අකාර කරන හැමදිනාටවත්. පවතින දුක්දුරුුවේවා අකුසලදහම් ප්‍රහීන වේවා, උසල ධර්මිියෝ වර්ධනය වේවා සත්තිස්බෝධි පාක්ෂික ධර්මිෝ වැඩේවා භයංකාර සසර දුකින් නිතරව ලබන උතු නිවන්සුවය හේතු වාසනාවී වා කියල ප්‍රාථනා කරන්ට ඉදම් මේ පු්ඥන් ආසවක්කයා වහංහෝතු සම්බදුකාපමච්චතුූ ඉදම් මේ ප්ඥං ආසවකයා වහංහෝතු සම්බදුක්ඛපමොච්චතු, ඉදම්මී පු්ඥං ආසවකයා වහංහෝතු සම්බදුක්ඛපමොච්චතු අදයි වන්දනා කරගන්ට අභිවාදන සීලිසේනිි්චංවදධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තයායු වන්නෝසු කම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්තිමේවච අතෝනිබාන සම්පත්තේ එමිනාතයේ සමි්ජතු ුණ දැයි තෙරුවස තෙරවාන්සන්න පත් නිර අමහත්යා කරන්න බැරි වෙනවනීද අපි බානා වැඩසටහන නේද ඕ ඕෝ ඕෝ あなたは